විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මෙතුමන්ලගේ ඇමතිවරුන්ගේ තාත්තලා මැරුණාම කෝ ලක්ෂ දහස් ගණන් ජනතාව පාරට බස්සලා වැරදි ආදර්ශ මේ රටට දුන්නා. අපි එහෙම ආදර්ශ දුන්නේ නැහැ. ඊළඟට සෞඛ්‍ය නීති තියෙනකොට මෙතුමන්ලගේ ජනාධිපතිතුමා ගිහිල්ලා හැමතැනම එතුමාගේ අර ගම සමග පිළිසඳර පැවැත්තුවා. මෙන්න මේ ඊළඟට මේ ඉන්න පළවෙනිම දේ තමයි මෙතුමන්ලට අසමත් වෙන කාරණේ කියන්නේ මෙතුමන්ලගේ මේ සෞඛ්‍ය අංශයේ හිටියා දක්ෂ නිලධාරීන් ටික. 2020 මැයි 11 වෙනිදා බද්රාණි ජයවර්ධන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමිය මාරු කරා. මාරු කරලා ජනාධිපතිතුමාට හිතවත් කෙනෙක්ව ගෙනලා දැම්මා ලේකම්තුමට. ඊළඟට අගෝස්තු මාසේ 14 වෙනිදා 2020 දොස්තර අනිල් ජයසිංහ මහත්මයා විශාල වැඩ කොටසක් කරා. විශාල මේ විෂය පිළිබඳව දැනුවත් තියෙන අය කොහෙද කියලා දැම්මේ? දැන් ඉවර අරගෙන ගිහලා සෞඛ්‍ය අමාත්‍යාංශයට සෞඛ්‍ය අමාත්‍යාංශයට ගිහලා දැම්මා. ඊළඟට හොඳයි ඔබ මිලන් මන්ත්‍රීතුමා ඔබතුමාට ප්‍රශ්න යොමු කරන්න මම අවස්ථාව ලබා දුන්නා. ඔබේ කතාව අවසන් කළ යුතුයි. ඉතින් ඔබතුමා ඉතින් මේ අදහස් අහගෙන ඉන්නේ නැහැනේ. බලාගෙන ඉන්නකෝ. හදිසියෙන් නැතුව. අපි අවසන් කරමු. ඔබතුමා මගෙන් හැව්වනේ මේ අපි චෝදනා අපි ඒක තමයි. අපි ඊළඟ වටේදී නැවත ඔබතුමාට අවස්ථාව ලබා දෙන්න. ඉතින් ඔබතුමා මට උත්තර දෙන්නකෝ. ඊළඟට 2020 10 වෙනි මාසේ 6 වෙනිදා MRI එකේ හිටපු අධ්‍යක්ෂකතුමා ජයසුන්දර බණ්ඩාර මැතිතුමා මාරු කළා. ඊළඟට 2020 ඔක්තෝබර් මාසේ වසංගත රෝග පිළිබඳ විශේෂඥවරිය පබා පලිය වඩන විශාල වැඩ කොටසක් කරා. අයින් කළා දැම. දැන් මේ රටෙත් නැද්ද කොහෙද රට දාලා ගියා. ඊළඟට 2021 මාර්තු මාසේ 4 වෙනිදා වසංගත රෝග හා කොවිඩ් මර්ධන අංශේ රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමා ඩොක්ටර් අමල් හර්ෂදී සිල්වා අයින් කරලා දැම්මා. ඊළඟට එන්.එම්.ආර් එකේ හිටපු ඒ කියන්නේ නැෂනල් මෙඩිසින් ඔතොරිටි එකේ හිටපු සමාජිකයෝ ඔක්කොම ටික අයින් වුණා. බලපෑම් කරා සමහර දේවල් කරන්න කියලා. ඒගොල්ලෝ කිව්වා නෑ අපිට අනුමැති දෙන්න බෑයි කියලා. ඊළඟට එන්.එම්.ආර් එකේ හිටපු 2021 මාර්තු මාසේ 15 වෙනිදා සභාපතිතුමා මහාචාර්ය අසේල ඩිසිල්වා අයින් වුණා. අසිත ඩිසිල්වා අයින් වුණා. ඇයි ඒ? බලපෑම් කරා. ඊළඟට අප්‍රේල් 1 වෙනිදා 2021 ඊළඟට ඒක හිටපු සමාජික ලක්කුමන් ෆෙනාන්ඩෝ මේ ඩොක්ටර් ලක්කුමන් ෆෙනාන්ඩෝ එතුමත් අයින් වුණා. ඊළඟට 6 වෙනි මාසේ 24 වෙනිදා ඩොක්ටර් ජයසුන්දර මන්දාර ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් මේ කොවිඩ් 19 මර්ධනයේ හිටපු එතුමාවත් අයින් කරලා දැම්මා. ඊළඟට 2021 6 වෙනි මාසේ 18 වෙනිදා ඩොක්ටර් සුදත් සමරවීර මේ වසංගත රෝග පිළිබඳ අංශයේ හිටපු ප්‍රධානියා එයාවත් අයින් කරා. ඒකයි අපි කියන්නේ මෙතුමන්ලා මේ ඉන්න කාලේ මෙතුමන්ලා යම් කාලයකට මේක මර්ධනය කළා. තමුන්නාන්සලා කිව්වනේ පළවෙනි දරල්ල මර්ධනය කරා කියලා. ඒ පළවෙනි දරල්ල මර්ධනය කරන මේ නිලධාරීන් ඔක්කොම හිටියා. තමුන්නාන්සලාට ඕන වුණා මේක දේශපාලනය කරන්න මේ නිලධාරීන්ට ඕන විදිහට නෙමෙයි යන්න. ඒ තියෙන උද්දච්චය අවසන් කරමු ජේ. තමුන්නාන්සලාගේ තියෙන උද්දච්චකම හින්දා තමුන්නාන්සලාගේ වටේ ඉන්න ගෝල බාලියෝ ටික ගෙනල්ලා දාලා අද රට පුරාම කොවිඩ් වසංගතය අද ව්‍යාප්ත කරන්න වගකීම තමුන්නාන්සලා බාර ගන්නවා.